යම් මොනහරි අංශ තිබෙනවද පොලිසියේ විශේෂයෙන්ම අපේ මෙම කාර්ක සභාවේ විෂයපතයට අදාළ අංශ තිබෙනවාද ඔබතුමාට කෙලින්ම වාර්තා කරමු. ඔව්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධීකරණයක් පවතින්නේ මගේ පොලිස්පති සමග. ත්‍රස්තවාද විමර්ශන කොට්ටාසය කලින් තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා. ඊට පසුව ඇතිවෙච්ච පරිපාලන හේතුවක් උඩ සාවශ්‍ය කටයුතු පිළිබඳව කතා කර ගැනීමෙන් අමතරව සාකච්ඡා කරලා මම ඒක පොලිස්පති හැටියට මගේ භාරයට ගත්තා. ඒ වෙනකොට කටයුතු කරේ අධ්‍යක්ෂකවරයා හැටියට මේ සාක්ෂි සිදීමට පැමිණි නාලක සිල්වා මහත්මයා. මේ පාසුව සමහර චාට් එකක්වත් හදලා දෙවන්න ලැබෙන්න සලස්වන්න. මම හිතනවා සභාපතිතුමනි මෙහෙන් කැලින්ම නියෝගයක් පැනෙවුවා නම් පොලිස් මූලස්ථානයේට වැඩ බලන පොලිස්පතියෙක් ඉෂ්ට කරයි. මොකද මට දැන් ඒ කාර්යයට ඇඟිලි ගහන්න හැකියාවක් නැහැ. මම කතා කරන්නේ නැහැ. රාජ්‍ය බුද්ධි අංශයේ සේවාව. ඒක එහි අධ්‍යක්ෂකවරයා වාර්තා කරන්න කෙලින්ම ඔබතුමාට කිව්වොත් හරිද? කියන IGP ට කිව්වොත්. ඒ වැරද්ද. නැහැ. නැහැ. කාටද ඔහු වාර්තා කරන්නේ? SIS එක රාජ්‍ය බුද්ධි සේවයේ එවකටත් නැත්නම් එවකටත් දැනුත් වෙනම අමාත්‍යංශයට දෙට ගත්තා වුණත් ඒ සම්බන්ධීකරණයේ තියෙන්නේ සම්පූර්ණයෙන් ආරක්ෂක අමාත්‍යංශයට ආරක්ෂක අමාත්‍යංශයට. ඒ තුලින් එහි අධ්‍යක්ෂකවරයා හැටියට ඉන්න කවුරුන් හෝ නිලධාරියෙක් තමයි වගේ කියන්නේ. මම දන්නා තරමින් ආ වාක්‍ය කියන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට. රාජ්‍ය බුද්ධි සේවය වෙනම අමාත්‍යංශයකට යටත් වෙලා යටතේ ආවත් ආරක්ෂක ලේකම්ට වාර්තා කිරීමේ ඒ ක්‍රමවේදය කෝ කාලෙද පටන් ගත්තේ? ඔබට මතක තියෙනවද? මට මතක හැටියට මගේ මුල කාලේ ඉඳන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි තිබුණේ ඒ කාලේ ඉඳන්. මතක ඇති කාලෙක ඉඳන් සභාපතිතුමනි මේ ආරක්ෂක අමාත්‍යාංශය යට තමයි. හරියට බැලුවොත් කෙරෙන්න ඕන ඒ විදිහයි. හරියට බැලුවොත් ඒ විදිහටයි කෙරෙන්න ඕන. නමුත් සමහරලාට ප්‍රායෝගික වශයෙන් වෙන තත්ත්වයන් තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවාව සෑම සතියකම සකසන වාර්තාව අනිවාර්යෙන් ලේකම්වරයාට අනිවාර්යයි. ඒක තමයි දැන් සතියකම හැදෙනවා. ඒකත් මම හරියටම දන්නේ නැහැ. මොකද මම ඒක දකින්නේ ඔබට එන්නේ නැහැ හැම සතියකම. නැහැ මම දන්නා තරමින් මට එන්නේ නැහැ. එහෙම නමුත් සමහරලාට අවශ්‍යතාවය උඩ සතියක් යන්නේ දවසක් සමහරට දවස් දෙකකින් සමහරට තව දවස් තුනකින් ඒ වගේ එහෙම අවස්ථාත් තියෙනවා. ඒ විශේෂේස්ත්‍රය අනුව ජාතික ආරක්ෂක කවුන්සිලයේ මණ්ඩලයේ සමාජික IGP ඒ සමාජික NSC එක නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකේ සමාජික පොලිස්පති. එහෙමයි සබුත්. ඔබ පතුරු දවසේ ඉඳන් දිගටම නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකට සහභාගී වුණාද? කවුද එකට කැඳවීම දෙන්නේ? කවුද කැඳවන්නේ? ඒක සාමාන්‍යයෙන් කැඳවන්නේ ආරක්ෂක ලේකම් තමයි දැනුම් දෙන්නේ. මම 2016 අප්‍රේල් 20 දින පොලිස් ප්‍රතිචාරයට පත් වුණෙන් පස්සේ ඉඳලා දිගටම සහභාගී වුණා. එක්තරා කාලයක් වනතුරු මගේ මතක ඇටියට 2018 ඔක්තෝබර් මාසේ මට ආරක්ෂක මණ්ඩලයට සෙක්‍යුරිටි කවුන්සිල් එකට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ කියන උපදේශය මට ලැබුණා. ලිඛිතවද වාචිකව? වාචිකව ලැබුණා. එවකට හිටපු ලේකම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා හැටියට හිටියේ කපිල වෛද්‍යරත්න මහත්මයා. එත නිසා මම ආරංචි වුණාම මම සවස මගේ මතකෙ හැටියට 4:00 වාගේ ඉඳපුනොත් ඒ දවස දිනේ මට හරියට මතක නැහැ. එතන තිබුණා මට දැනුම් දීමක් කරේ නැහැ වාචිකව. ඒ නිසා මම ඇහුවා ලේකම්තුමාගෙන් සර් මේ අද සිකියුරිටි කවුන්සිල් තියෙනවා නේද කියලා. ඔව් තියෙනවා. මං කිව්වා මට නම් දැන් 4:00 පහු වෙන්න එනවා මට නම් තාම දැනුම් දුන්නේ. ඒතකොට මට දැනගන්න ලැබුණා එතුමාගෙන් ඒ කියපු වචන වලින් මම කිව්වා sorry පූජිත් I won't embarrass you
as you told me now, as you asked from me, this is what happened. HC has told me not to tell you. එතකොට කපිල වෛද්‍යරත්න His Excellency the President of Democratic Socialist Republic of Sri Lanka. අපි ජනාධිපතිතුමා කිව්වයි කියලා. මට ඔව් කපිල වෛද්‍යරත්න මහත්මයා කිව්වා මං එතනින්ම එක නිහඬ වුණා.